බරපතල ගණයේ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම අරමුණු කර ගනිමින් අභිනවයෙන් ස්ථාපනය කරනු ලැබූ මෙම පොලිස් කොට්ටාසය විවෘත කිරීමේ උළෙල සඳහා මහජන සාමය හා අපදා කළමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. අනතුරුව මාධ්‍ය හමුවේ ජෝන් අමරතුංග අමාත්‍යවරයා පොලිස්පතිවරයාට ප්‍රශ්න රැසක් යොමු කළා. මේ රාසියක් ඇවිල්ලා තියෙනවා එක එක මැතිඅමතිවරුන් දෙරෙහිව. අපි දකින දෙයක් තමයි ඒ වගේ පිළිබඳව කිසි දෙයක් කෙරෙන පාටක් නැහැ කියන එක තමයි මහජනතාව කියන්නේ. ඔය භාරත ලක්ෂ්මන්ගේ මරණය, ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම, ඒ වගේ නෙමෙ මොකුත් නැහැ. වෙලේ සුදාගේ ප්‍රශ්න හැමෝම බලන් ඉන්නවා. විමර්ශන කරනවා මිනිහා අපහු වෙනවා. මොකද අපි ප්‍රේධිකාවේ නැගලා කෑ ගහලා කිව්වා මම ඔක්කොම අල්ලනවා, ඔක්කොන්ගේම අතපය බඳිනවා කියලා. සුහන කෝ බැඳා ඉදිරිපත් කරපු පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක චෝදනාවට පිළිතුරු වශයෙන් ආන්දෝලනයට ලක්වච්ච මේ පැමිණිලි කීපය පිළිබඳ විමර්ශන කටයුතු වල එකක්වත් අපි නතර කරලා නැහැ. දිගටම කරගෙන යනවා, අවසානයක් දක්වා කරගෙන යනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද සිද්ධිය, මේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන අවසන් කරලා තියෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ මහා අධිකරණ නඩු විභාගය ආරම්භ වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු චුදිතින්ට එරෙහිව මේකේ මහා අධිකරණ නඩු විභාගය ආරම්භ වෙනවා. ප්‍රමාද වුණාද? එටර්නි ජෙනරල් එතන තමයි හිර වෙන්නේ. අපේ කාර්යභාරය අවසන්. තමුන්නාන්සේ නෙමෙයි දෝෂාරෝපණය කරන්නේ, අර නීතිපති කාර්යාලේ මේවා යට ගහපු තැන හොයාගන්න ඕන. And the other case is Mr. ලසන්ත වික්‍රමතුංග සීනියර් ජර්නලිස්ට්. පුද්ගලයන් දෙදෙනෙක් අතරංගුවටගෙන තිබුණා. එක අයෙක් බන්ධනාගාරයේදී මියගොස් තිබෙනවා, තව අයෙක් අධිකරණයේ නැපමත මුදාහැර තිබෙනවා. ඒ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේද ඉඳලා අපි බාර දීලා තියෙනවා. මේක අපි දකින දෙයක් තමයි, මේ ළඟදි තමයි ඊයේ පෙරේද තමයි මේ ඔක්කොම වෙන වෙන තැන්කොට අරින්න සූදානම් කරලා තියෙනවා. ඇයි මෙච්චර කල් හිටියේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ සජින්වාස් ගුණවර්ධන යන අයගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීම පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැහැදිලි කළා. වසන්ත සමරසිංහ මහත්මයා පැමිණිලක් කරලා තියෙනවා පුද්ගලින් තිදෙනෙකුට එරෙහිව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන, වරාය අධිකාරී හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම යන අයට විරුද්ධව ඔවුන් අයතා ක්‍රමවලින් මුදල් උපයාගෙන තියෙනවා කියලා. තිදෙනාම ඊයේ කැඳෙව්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඔවුන්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. නමුත් ඔවුන් තවදුරටත් මේ සම්බන්ධ පිළිතුරු දීමට අවශ්‍යයි කියලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා සචින්වාස් ගුණවර්ධන මහතා දන්ලා තියෙනවා. ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ ප්‍රකාශ සටහන් කරලා ඔහු නැවත අද දිනෙත් කැඳවලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුව අවසානයේදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙවන් අදහසක් පළ කළා. දැන් මම පොලිස්පතිතුමාගෙන් දැනගන්න කැමතියි අදහසක් හැටියට, ඉල්ලුංගහ අපි නැවත ආපහු ගෙනාවොත් මේ රටට සුදුසුද? ඔබතුමා මොකද කියන්නේ? මම ගිය සැරේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හැටියට මම ලෑස්ති වුණා. මම මේ කඹෙත් ගෙන්නුවා රට ඉඳලා. ඒ අතරතුර ආණ්ඩු විසිරුවල දැම්ම නැත්තම් ඒක කරලම තමයි නතර වෙන්න බලාගෙන හිටියේ. අර ගෙනාවු ලණුවක් තියෙනවා. දාම අන්තිමට ලණුවේ මට එල්ලෙන්ඩයි සිද්ධ වුණේ.